දැහැනත් තියෙන මයි දැහැනත් කියලා දෙන්න. මට අවශ්‍ය මංලාකට කට්ටිය ගෙන්න ගන්න නෙමෙයි, මේ සාත්‍රයේ එළියට ගේන්නත් වගේ මට අවශ්‍යයි. මේ සාත්‍රයට පයින් ගහලා බුදු දහම කියන එක ගොඩක් උඩින් තියෙනවා කියන කාරණාවට පෙන්නුම් කරන්න අවශ්‍ය. මෙන්න මේ ලග්න හිමියෝ, මේෂ ලග්න හිමියෝ, ඔබේ මා සඳහන් කර ලග්නය ජන්මපත්‍රය තුල තියෙනවා නම් යහපත් කියලා කියන්නේ විදේශගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්. ඒ වගේම තමයි පතල් කර්මාන්තයේද රැකියාවකට බත ගහනවා නම් පරීක්ෂාවක් කරලා බලන්න ඔබේ ජන්මපත්‍රය අපල තිබුණත් නම් යහපත් වෙන්නේ නැහැ ලග්නේ මෙහෙම කිව්වා කියලා ඒවට විකල්ප ගන්න ඔබේ යහපත උදා වේවි. අමනුෂ්‍ය බලපෑම් මත ජීවිතේ සතුට කියන එක මිනිසුන්ගේ නැති වෙනවා. ඒ වගේම තමයි සමහර කයට තවත් කෙනෙක්ගේ දියුණුවක් දකින්න බැරි. අණවින කරනවා, බන්ධන කරනවා, කොඩි වින කරනවා, මිනිස්සු ලෙඩ කරවන්න පුළුවන්, ගොඩක් දේවල් කරන්න පුළුවන්. භූතය උපයෝග කරගෙන ඊළඟ මැතිවරණය හොරෙකුට වංචාකාරයෙකුට දූෂිතයෙකුට චන්ද පාවිච්චි කරන්න එපා. ඔබේ අනාගතයේ තීරණය වෙන්නේ හොඳ දැහැමී පිරිසිදු කෙනෙක් බලයට පත් වුණොත් පමණයි. ඒ වගේම තමයි ඔබ යහපත් කාලයක් උදා වෙනවා කියලා යහපත් කෙනෙක් බලයට පත් කරන්න. රාජා භවතු ධම්මිකෝ රජු දැහැමී විය යුතුමයි අපි වැඩසටහන් අවසාන කරද්දී ප්‍රාර්ථනා කරනවා. වන්දනා කරද්දී තුබෝයි ගාථාව කියනවා. රජු දැහැමි කරන්න ඔබ ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න. වෙලාව YouTube නාලිකාවෙන් ඔන්න අපි අදත් ඔබව හමු වෙනවා. වෙලාව YouTube නාලිකාව කියලා කියන්නෙම යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර කියන මේ গুপ্ত ශාස්ත්‍රය පිළිබඳව පර්යේෂණාත්මකව හොයාගෙන යන වැඩසටහන් ඉදිරිපත් කරන YouTube නාලිකාව. ඔබ යම් දෙයක් කෙරෙහි විශ්වාසයක් තබාගෙන ඉන්නවා නම් ඒ විශ්වාසය මත පදනම් වෙලා ඔබට පුළුවන් මේ වැඩසටහන් බලන්න. ඔබ විශ්වාස නොකරන කෙනෙක් නම් ඒ බැහැර කරන්නත් පුළුවන්. මෙන්න මේ කියන කාරණාවත් කියලම අද දවසේ අපේ වැඩසටහන අපේ ඉදිරියට අරගෙන යන්න ඕන කියලා හිතුවා. අපේ පහුගිය වැඩසටහන් මාලාව අතර හරිම ජනප්‍රිය වෙච්ච බොහෝ දෙනෙක් නරඹපු වැඩසටහනක් තමයි පූජ්‍ය පුසියන් කුලමේ සුමනරතන හාමුදුරුවොත් එක්ක කරපු වැඩසටහන. ඒ නිසා අද දවසේත් ඉතාම ගෞරව පෙරදරිව උන්වහන්සේව පිළිගන්නවා. තෙරුවන් සරණයි අම්මේ තාත්තේ, බෝසත් දුවේ පුතේ, ලක්වාසී ලෝකවාසී හැම කෙනාටම ප්‍රාර්ථනා කරනවා තුනුරුවන්ගේ රැකවරණය ආශිර්වාදය ඔබට වගේම. උන්වහන්සේගේ දැන් මේ විහාරස්ථානයේ ඉඳලා උන්වහන්සේ කරන ශාසනික වැඩ කටයුතු වලටත් සමගාමීවම මිනිසුන්ගේ ජීවිතයේ යහපත වෙනුවෙන් උන්වහන්සේ ඉගෙනගත්තු කාලයක් තිස්සේ අධ්‍යයනය කරපු මේ গুপ্ত ශාස්ත්‍රයෙන් මොනවද කියලා කරන්න කියලානේ අපි හොයලා බලන්නේ. අපේ හඳුරන්නේ කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? සෙනග එනවා ගොඩාක් මාව මුණ ගැහෙන්න. අතිකාර්ය බහුල ජීවිතයක් ගත කරන්නේ බොහෝම අවිවේකීව කටයුතු කරන්නේ. ඉදිරියේදී පොඩි නිවාඩු කාලයක් මම ගන්නවා. දුරකථන පොඩ්ඩක් ඕෆ් කරන්න වෙනවා. තාමත් ඉතින් ඔබ කිව්වා ඉගෙන ගත්තේ කියලා. ඉගෙන ගත්තේ කියන වචන වැරදි. ඉගෙන ගනිමින් ඉන්නේ. ඉගෙන ගත්තා නම් ලෞතර බුදුරජාන් වහන්සේ පමණයි. ඔව්. දැන් ඒ දේ පිළිබඳ අධ්‍යයනය කරමින් තව දුරටත් කටයුතු කරන කෙනෙක් උන්වහන්සේගේ නිහතමානීව ඒ පිළිබඳව කතා බහ කළා. දැන් අපි කරපු පහුගිය වැඩසටහන් අතරින් ඔබ වහන්සේව සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා බොහෝ දෙනෙක් ඇහුවානේ. දැන් ලංකාවේ කෙනෙකුට නම් මේ අවට ප්‍රදේශයක ඉන්න කෙනෙකුට නම් ඇවිල්ලා ඔබ වහන්සේ මුණ ගැහෙන්න පුළුවන් ස්ථානයක් තියෙනවා, දිනයක් තියෙනවා, වෙලාවක් තියෙනවා. පිට රටක ඉඳලා, විදේශ රටක ඉඳලා කෙනෙක් ඔබ වහන්සේ සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා නම් කොහොමද ඒක කරන්නේ? ඔව්. ශ්‍රී ලංකාවේ කෙනෙක් නම් අනුරාධපුරයට ඇවිල්ලා විලච්ඡේ පාරේ විලච්ඡේ බස් එකේ නගින්න, නැත්නම් තන්තිරිමලයේ බස් එකේ නගින්න බහින්න පුසියම් කොළඹ ඉස්කෝලේ ගාවින් සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙකේ අනිවාර්යයෙන්ම ඉන්නවා. ඊට අමතරව සතිය දවසක එනවා නම් දුරකථන ඇමතුමක් දීලා වෙලාවක් වෙන් කර ගත යුතුමයි. තව මම ඔබට කියන්න ඕනේ විදේශගත කෙනෙක් ඉන්නවා නම් කියන්නු කමිල ඔබ විදේශගත කෙනෙක් කියලා. හැබැයි ඔයාගේ ලංකාවේ කෙනෙක් ඉන්නට පුළුවන්. අම්මා තාත්තා, සහෝදරයෙක්, සහෝදරියක්
නැත්තං විදෙස්ගත කෙනාගේ බිරිඳ දූදරුව ඒ කෙනෙක් කිවන්න බංගාවට. එහෙම නැතුව දුරකතරෙන්ම වැඩ ටිකක් කරගන්නත් පුළුවන්. මම දැක්කා පුසියංකලමේ වෙද හාමුදුරුව සුමරතර වෙද හාමුදුරුව සම්බන්ධ කරගන්න නම්බරයක් කියලා මං ගත්තා කෝල්ලයක්. තෙරුවන් සරණයි කියලා ඒ පැත්තෙන් ආන්සර් කරා. මං තෙරුවන් සරණයි. ඔයා කවුද? එහා පැත්තෙන් පිළිතුරු දෙනවා මං කතා කරන්නේ සුමරතන හාමුදුරුව. මං හරි කිව්වා. පොඩි බොරුවකුත් කියන්න වෙනවා සමහර තැන්වලදී. මං ඔයා කවුද? මං හාමුදුරුව කතා කරන්නේ. මං ඔබතුමා හම්බෙන්න පුළුවන්ද? හම්බෙන්න අවශ්‍ය නැහැ මයි පුතේ. මට විස්තර ටික කියන්නකෝ. ඔයාගේ වැඩේ මං කරලා දෙන්නම් කියලා. ඔයාලා මේ යන වීඩියෝ එක අපි කරන මිනිස්සු දැනුවත් කරන්න ඒකෙම ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන කෑලි කපලා ජාව ආරම්භකරුවෝ මගේ නම් පාවිච්චි කරන තැන් තියෙනවා. ඇත්තටම අපි ඔබට කියන්න ඕනත් ඒක YouTube නාලිකාවක් විදිහට මෙවැනි වැඩසටහන් යම් යම් ව්‍යාජ අරමුණෙන් කරන අයත් ඉන්නවා. ඉතින් ඒ ව්‍යාජ අරමුණෙන් කරන අයව ඉතාම හොඳව පැහැදිලිව අවබෝධ කරගෙන ඔබ කිසියම් බුද්ධිමත් භාවයක් එක්ක ඕන මේ වගේ දේවල් එක කටයුතු කරන්න කියලත් අපි කියනවා. අපි හැමදෙරෝනේ දැන් අද මම මෙන්න මේ ප්‍රශ්නේ අහන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ලෝකේ පිරිසක් ඉන්නවා මිල මුදල් තියෙනවා සල්ලි තියෙනවා යම් යම් විදිහට ධන ධාන්‍ය තියෙනවා. නමුත් ඔවුන් ගාව සතුට නැහැ. මෙන්න මේකට බලපාලා තියෙන හේතුව මොකක්ද? ඔව් සියල්ලම අමනුස්ස කියන පැත්තට දාන්නත් බැහැ අමිල. සල්ලි තිබුණායි කියලා ජීවිතේට සතුට උදා වෙන්නේ නැහැ. සමහරක් වෙලාවට පවුලේ පස් දෙනෙක් ඉන්නවනම් පස් දෙනා කතා කරන්නේ නැහැ. සල්ලි තියෙන පවුල්වල ස්වාමියා බිරිඳ වෙනස් වෙලා ඉන්නවා. දූදරුව අමනාප වෙලා ඉන්නවා. තව එක්තරා අම්මා කෙනෙක් ආවා. දුවයි පුතයි එන්නේ ඇමරිකාවේ. සල්ලි ඕනේ තරම් තියෙනවා. දෙන්න කතා කරන්නේ. සල්ලි තිබ්බා කියලා ජීවිතේට සතුට එන්නේ නැහැ. ඒක එක්තරා උදාහරණයක් පමණයි. විශේෂයෙන්ම අමිල අමනුෂ්‍ය බලපෑම් මත ජීවිතේ සතුට කියන එක මිනිසුන්ගේ නැති වෙනවා. ඒ වගේම තමයි සමහර කයට තවත් කෙනෙක්ගේ දියුණුවක් දකින්න බෑ. අණවින කරනවා, බන්ධන කරනවා, කොඩිවින කරනවා. මිනිස්සු ලෙඩ කරවන්න පුළුවන්. ගොඩාක් දේවල් කරන්න පුළුවන්. භූතයෝ උපයෝගී කරගෙන. ඒ කට්ටිය කැමැත්තෙන් මේ වෙන්න පුළුවන් කරන්නේ. ඒ කට්ටිය බන්ධනය කරන්න පුළුවන් මන්ත්‍ර වලින්. මොකද මුළු ලංකාවේ ඉන්න එකම එක මන්ත්‍ර කරුවා මං විතරක් නෙමෙයි. දැන් මේ කතාව ඉදිරියට අරගෙන යද්දී දැන් අපේ හැමදෙරෝ කිව්වා මෙන්න මේ වගේ අයට මොකක්ද වැදගත් වෙන්නේ දැන් යම්කිසි දියුණුවක් සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙන අයට කියලා. අපේ හැමදෙරෝනේ මෙන්න මේ කාරණාවත් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ තිබුණු ප්‍රශ්නයක්. සමහර ඉදිකිරි නිවාස වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථාන වෙන්න පුළුවන්, යම් යම් ස්ථාන වෙන්න පුළුවන්. ඉදිකිරින් පටන් ගත්තට මේ වැඩ නිමාවටපත් කරගන්න යම්කිසි දැන් අපි හිතමු රැකියාවක් රැකියා ස්ථානයක් වුණත් ඒක අර සාර්ථකත්වයේ කරාගෙන යන්න බැරි වෙලා තියෙනවා කියලා බොහෝ දෙනෙක් කියලා තිබුණා. මේකට මේ ගුප්ත විද්‍යාව ඇතුළේ යම් හේතුවක් තියෙනවා. පැහැදිලිවම තියෙනවා. අණවිනයක් කරොත්, කොඩි විනයක් හෝනියමක් කරොත් දියුණුව කරා යන්න බෑ. එතකොට ඒ දේ ඉවත් කරන්න පුළුවන්. හැබැයි කිසිම දෙයක් කරන්නෙත් නැතුව ග්‍රහචාරය මත වෙන්නත් පුළුවන්. මම පැහැදිලි කරලා තියෙනවා වැඩසටහන් වලදී අපලයක් කියලා කියන්නකෝ. අපල තියෙනවා මාට ව්‍යාපාර දැන් දියුණු වෙන්නේ නැහැ. සෙනසුරු ඒ රාෂ්ට්‍රකේ ගමන් කරන්නේ. කල්පනා කර කර නිදාගෙන ඉන්න නෙමේ තියෙන්නේ. ඒවට විකල්ප අප ළඟ තියෙනවා. නැත්තම් මං විතරක් නෙමේ ජ්‍යොතිර්වේදයේ කරන යంత్ర මන්ත්‍ර විද්‍යාව කරන ඒ ඇදුරුතුමෙක් ගාවට ගිහිල්ලා ජ්‍යොතිර්වේදියෙක් ගාවට ගිහිල්ලා ජන්ම පත්‍රයේ පරීක්ෂා කරගෙන නැත්නම් ඔබේ ප්‍රශ්නේ කියලා ඒ ව්‍යාපාර දියුණු කරගන්න පුළුවන්. එහෙම ක්‍රමවේදයක් මේ සාත්‍රයේ තුල තියෙනවා. දැන් අපේ හාමුදුරුවන්ගෙන්ම අහන්න වටින ප්‍රශ්නයක් තමයි අපි අහලා තියෙනවා ඉතිහාසයේ පටන් මිනිසුන්ට මේ යම් යම් අතුරු ආන්තරා යම් යම් කතා කරගන්න කියාගන්න බැරි ආබාධ තත්වයන් ආවම මේ බුද්ධ මන්ත්‍ර යම් යම් සූත්‍ර යම් යම් ගාථා සජ්ජායනා කිරීම එදා ඉඳන්ම සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේකේ තියෙන වටිනාකම ගැනත් අපිට ටිකක් කියන්නකෝ. ඔව් අමිල මං ඒකේ තියෙන වටිනාකම පැහැදිලි කරන්න කලින් ප්‍රථමයෙන්ම අර ප්‍රශ්නෙට තවත් පිළිතුරක් මම එකතු කරනවා. මගේ ඉතින් මගේ යාළුවා අහනවා අපේ හාමුදුරනේ ඔබ වහන්සේ ළඟ එහෙම දියුණු වෙන්න තෙලක් තියෙනවා නම් පාඩු ලැබෙන ආයතන
පාඩු ලබන එක නවත්තලා ලාභ ලබන ආයතන බවට වහන්සේට පත් කරන්න පුළුවන් නම් අහන ප්‍රශ්න බලන්නකෝ. තෙල් සංස්ථාව ගොඩාක් පාඩු ලබනවා. ඔබ වහන්සේට පුළුවන්ද කියලා? අමිල පැහැදිලිවම පුළුවන් මට. මට පුළුවන්. වෛද්‍යවරයෙක් අමිල ඔයාට බෙහෙතක් දෙනවා. බෙහෙතක් දීලා කියනවා මෙන්න මේ කෑම ටික කන්න එපා. මෙන්න මේ විදිහට පත්‍යං රකින්න. අපිත් යන්ත්‍රයේ පළඳලා මෙන්න මේ පත්‍යං ටික රකින්න කියලා කියනවා. ලංකාවේ ගත්තාම බවුසර වලින් තෙල් ප්‍රවාහනය කරන්නේ. හැබැයි ප්‍රධාන දිස්ත්‍රික්ක වලට දුම්රියෙන් තෙල් ගේන්නකෝ. වියදම අඩු වෙන්නේ නැද්ද? ඒ වගේ තව තියෙනවා ඉතින්. හොරු ටික අයින් කරලා දාන්නකෝ ආයතන වල. දුන්නම එක පොයින්ට් එකක් කියලා දුන්නා. පාඩු ලබන්නේ නැහැ එතකොට. හරි, දැන් ඔබ අහපු ඊළඟ ප්‍රශ්නෙම පිළිතුරක් දෙන්නම්. බුද්ධ මන්ත්‍ර නේද? ඇත්තටම ජන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවේ ගොඩාක් ඉහළින්ම තියෙන බුද්ධ මන්ත්‍ර තමයි. දැහැනක් තියෙනවා, මම ඒ දැහැනත් කියලා දෙන්න. මට අවශ්‍ය මං ළඟට කට්ටිය ගෙන්න ගන්නට නෙමෙයි, මේ ශාත්‍රයේ එළියට ගේන්නත් වගේ මට අවශ්‍යයි. මේ ශාත්‍රයට පයින් ගහලා බුදුදහම කියන එක ගොඩක් උඩින් තියෙනවා කියන කාරණාවට පෙන්නුම් කරන්න අවශ්‍යයි. බුද්ධ මන්ත්‍ර තියෙනවා. ඕම් නමෝ චතුවීසති බුද්ධාය නමහ. ඕම් නමෝ පාපෝති නදී තීරා අනුමාය නමහ. ඕම් නමෝ ආනන්ද මහතේරව මහබලෝ ධම්මාණ්ඩාකාරිකාය සරෝදෝෂ විනාශාය නමහ. ධර්ම භාණ්ඩාකාරික ආනන්ද ස්වාමීන් වහන්සේ ගැනත් කියවෙනවා. ඒක බුද්ධ මන්ත්‍රයක්. අති ප්‍රබලයි. මන්ත්‍ර ශාස්ත්‍රයේ ගොඩාක් උඩින් තියෙන. අපේ හැමදෙරෝ ඒ වගේම ඔය අපි අහලා තියෙනවා කරණීය මෙත් සූත්‍රය, ජලනන්දන පිරිත, ජය පිරිත. මෙන්න මේ වගේ පිරිත් සජ්ජායනා කිරීම හරහත් ඔය තියෙන යම් යම් භූත දෝෂ, යම් යම් අමනුෂ්‍ය දෝෂ ඉවත් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. කොහොමද ඒක ඒ විදිහටම තමන්ට කරන්න පුළුවන්ද? නැත්නම් කිසියම් උපදේශයක් අවශ්‍ය වෙනවද? ඔව්, අපි ඔයා ඔබතුමා අහන ප්‍රශ්නෙට මෙහෙම පිළිතුරක් දෙන්නම්. මහා සෑය, රුවන්වැලි සෑය, චෛත්‍ය ලෙඩ අසනීප තියෙනවා නම් ඖෂධ නමයක් ඔබ හොයාගන්න. කඩෙන් ගන්නවට වඩා හොඳයි මහන්සියලා තමම ඖෂධ නමයක්. පූජා කරන්න මහා සෑයට. පහන් නමයක් පත්තු කරන්න තෙල් ඔබ අතින් මිහිඳගෙන ඉන්න. පොල් ගෙඩි තුනක් විතර ගත්තාම තෙල් කාලක් විතර ගන්න පුළුවන්. පහන් නමයක් පත්තු කරන්න චෛත්‍ය ඉස්සරහ තියෙන පහන් වැටි. සුවඳ කූරු දල්වන්න මහා සෑය ඇතුලේ මල් පූජා කරන තැන. ඔබට අනුරාධපුර නගරයට කිට්ටුවේ නම් ඔබ වත්තෙන් හොයාගන්න මල් ටිකක් පූජා කරන්න පුළුවන් නම් ආනිසංස ගොඩක් වැඩි. ඒ මල් කඩවල්වලිනුත් මල් ටිකක් හනුකුඩු ටිකක් ගන්න, ඔවුනුත් ජීවත් වෙනවනේ. එන ගමන් දුගී මගේ ආචකාදීන්ටත් කෑම ටිකක් මුදලක් කීයක් හරි තියෙන විදිහට දෙන්න පින් සිද්ධ වෙන්න කියලා. ඒ චෛත්‍ය වටේ තුන් වතාවක් පැදකුණු කරන්න. දකුණු අත චෛත්‍ය පැත්තට හිටිනසේ තමයි පැදකුණු කළ යුත්තේ. ඔබ ඉතිපිසෝ ගාතාව කියමින් ප්‍රාර්ථනා කරන්න මගේ ලෙඩ සුවපත් වේවා කියලා. ඊළඟට තුන් සූත්‍රය පාවිච්චි කරනවා නම් ඔබේ අසනීප කරදර ගොඩක් අඩු වෙනවා, දෝෂ අඩු වෙනවා. ඔය මං කිව්වේ විදිහට මහා සෑයට මාසයකට සැරයක් හරි කෙනෙකුට ඇවිල්ලා වන්දනා කරලා දෙවිවරුන්ට පින් දෙන්න ඊට පස්සේ. හවස 6න් පස්සේ යනවා නම් ගොඩක් හොඳයි. උදේ යනවා නම් 11ට කලින් යන්න. එතකොට පරිසරයත් නිහඬයි, රස්නිය නෑ. එතකොට හිතත් සමාධිගත වෙනවා, පිනකොත් සිද්ධ වෙනවා. මම පොරොන්දු වෙනවා ඔබට, ඔබට ගුණයක් තිබ්බේ නැත්තම් මම මේ බුදුදහම කියන කතාවන නෙමෙයි සිවුරත් ගලවනවා කියන. දැන් අපිට තියෙන ලෙඩ කරදර ගැන අපි කතා බහ කළා. දැන් අපි දන්නවා කායිකව යම් රෝගයක් ඇති වුණොත් අපිට වෛද්‍යවරයෙක් හමු වෙලා අපි රුචිකත්වය අනුව අපිට ප්‍රතිකාර කරගන්න පුළුවන්. අපේ හැමදෙරෝ දැන් කොච්චර ප්‍රතිකාර කළත් සුව නොවන රෝග තියෙනවා. සමහර තරුණ උදවියට, සමහර කාන්තා පාර්ශවයට, වැඩිහිටි උදවියට, මෙන්න මේ දේවල් වුණාම තමයි ගොඩ දෙනෙක් ප්‍රශ්නයකට ලක් වෙන්නේ. යම් යම් මේ වගේ ගුප්ත ශාස්ත්‍රයේ පිහිට පතාගෙන ඉන්නේ. ඇත්තටම මේවා පිළිබඳ ඔබේ අදහස මොකක්ද? අමිල, මේක විවෘත සාකච්ඡාවක්
විවෘත සංවාදයක් එඩිට් නෑ මේක කපල නෑ අපි විවෘතව කතා කරනවා ගැහැනු දරුවෝ වැඩිවීට පත් වුණාට පස්සේ ඒ මාසේ අසනීප වෙන දවසක් තියෙනවා සමහර කට්ටියට ගොඩාක් අමාරු තත්ත්වයක් තියෙනවා ඒවට බෙහෙත් කරාට හරියන්නේ නැහැ යంత్ర මන්ත්‍ර වලින් ප්‍රතිකාර කරාම සුව වෙනවා ඊළඟට භූත දෝෂ වලින් අතපය දිමීම් ඒ වගේම කොර වෙලා ඉන්නවා මිනිස්සු භූත දෝෂයකින් යම් කෙනෙක් ලැඩ වෙලා තියෙනවා නම් මම එවලම හොඳ කරලා යంత్రය දාන්න මුදලක් ගන්නවා ඒ ගන්නේ සුව වුණාට පස්සේ දැන් ඔබට හොඳද කියලා අහනවා සමහර ගෙවල් වල අනෙක් කාරණාව අපි හඳුරුව දැන් මිල මුදල් තියෙනවා අර මම කලින් කිව්වා වගේ ඕන තරම් දේවල් තියෙනවා මේ නිවසේ සමාජිකය අතර ස්වාමි පුරුෂයා බිරිඳ අතර දරුවෝ අතර වැඩිහිටියෝ අතර සමගිය නැහැ එන්නේ එන්නම රණ්ඩු සරුවල් ආරවුල් සමහරට අසල්වාසීන් සමග මෙන්න මේ දේවල් පවා ඇති වෙනවා මේක ගැන ඔබ වහන්සේගේ අදහස මොකද්ද ඔව් මේක පුළුල් මාත්‍රකාවක් කෙටියෙන් උත්තර දෙන්න බැහැ නමුත් මම කෙටියෙන් පිළිතුරක් දෙන්නම් අමනුෂ්‍යෝ හැම කෙනාටම ඇඟට උරා ගන්නෙ නෑ. අමනුෂ්‍යෝ ඇතුල් වුණහම අමනුෂ්‍යයාට ඕන විදිහට තමයි පුද්ගලයා පාලනය කරන්නේ. බලෙන් බන්ධනය කරන්නත් පුළුවන්, ඉබේ බැඳෙන්නත් පුළුවන්. ආදරයෙන් කරපු කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ බොහෝ විට අමනුෂ්‍යෙක් වෙලා කරදර කරන තැන් තියෙනවා. ඒ වගේම තමයි හොඳට යහපතට එන අවස්ථාවනුත් තියෙනවා. ඒ වගේම තමයි මම ඔයාලට අර කලින් මාත්‍රිකාව තව චුට්ටක් මම අපෝ කියන ජනතාවට නැත්නම් මගෙන් ප්‍රශ්න කරනවා දුරකථන මුතුන්දෙදී ඒ වගේම දරුපල සම්බන්ධව ප්‍රශ්නත් ගොඩාක් එනවා ඒවටත් විසඳුම් තියෙනවා යంత్ర මන්ත්‍ර විද්‍යාවෙන් තියෙන්නේ ඒ වගේම අපේ හැමදෙරු අර කලින් අපි වැඩසටහනකත් කිව්වා වගේ විවිධ තෙල් වර්ග අතීතයේ ඉඳලා අපි දන්නවා රජවරු පවා පාවිච්චි කරලා තියෙන ඔවුන්ගේ තේජස වැඩි කරගන්න ඔවුන්ට තියෙන ජන ප්‍රසාදය වැඩි කරගන්න එවැනි තෙල් වර්ග පිළිබඳව ඔබ වහන්සේ ටිකක් වැඩිපුර උනන්දු වෙලා කතා කරනවා අපි ඒ ගැනත් පොඩ්ඩක් කියමු ඇත්තටම මම කැමතිම ඒ වගේ මිනිස්සුන්ට දියුණුවක් යහපතක් උදා වෙනවා නම් තෙල් වර්ග තියෙනවා ඒ වගේ අපි බලය පෙන්නලක් තියෙනවා මං කිව්වා වගේම අනුරාධපුරයේ පුසියංකොළමට ඇවිල්ලා ඒ පැත්තෙම අහලා බලන්න සාමණේරයන්ගේ වැඩ කොහොමද ඒ වගේ බලයක් තියනවද කියලා. කඩවල් සේරම ඇරිලා. මේ වෙනකොට කඩවල් ටික සේරම ඇරලා ව්‍යාපාර දියුණු වේගන යනවා. ඒකට හේතුව මම පාද තිබ්බොත් යම් තැනකට ඒ පලාතරම හරියනවා. ඉතින් අපි අදත් බොහෝ දේවල් අපේ හැමදෙරුවොත් එක්ක කතා බහ කළා. දැන් හැමදාමත් යම් පණිවිඩයක් රටේ ජනතාවට ඉදිරිය ගැන කියනවනේ. අද එහෙම නොකිව්වොත් ඒක අඩුපාඩුවක්. ඔව් ඒ පණිවිඩය කියන්න කලින් මම වැඩසටහනකදී මෙසේ පවසලා තිනවා මට ඕනෑම දේවාලයක් වහන්න පුළුවන් කියලා කියලා තිනවා. නමුත් මම වහන්නේ නැහැ. අනේ ලංකාවේ දේවාල කරන මෑණිවරු, මේ පිරිමි කට්ටිය, කප් මහත්වරලා මංගාවට එන්න ඔබේ වරම හිර වෙලා තියෙනවා නම් මං කැමති ඒ වරම සුද්ධ කරලා ඔබට අවනම්බුවක් අහන්නේ නැතුව කීර්ති ප්‍රශංසා එන විදිහට වැඩ ටික යහපත් අයුරින් කරලා දෙන්න බය වෙන්න එපා මම කිසිම දේවාලයක් වහන්නේ නමුත් පුළුවන් කරන්න. ඒ වගේම රටේ ජනතාවටත් පණිවිඩයක් දෙනවා ඊළඟ මැතිවරණය හොරෙකුට වංචාකාරයෙකුට දූෂිතයෙකුට ඡන්ද පාවිච්චි කරන්න එපා. ඔබේ අනාගතයේ තීරණය වෙන්නේ හොඳ දැහැමි පිරිසුදු කෙනෙක් බලයට පත් වුණොත් පමණයි. ඒ වගේම තමයි ජ්‍යොතිර්වේදයේ තුලිනුත් අපි ඔබේ ජීවිතය යහපත් කරන්න මෙච්චර මහන්සි වෙනකොට ඇත්තටම මහන්සියක් මුදලගෙන බලාගෙන නෙමෙයි කරන්නේ ඒක අවබෝධ වෙයි මා ළඟට ආවට පස්සේ මුණ ගෙහින් ආවට පස්සේ මුදල් බලාගෙනම නෙමෙයි කරන්නේ නමුත් සමහරක් ඖෂධවලට ලොකු මුදලක් යනවා දානේ තිබ්බොත් පමණයි සීලය රකින්න පුළුවන් සීලය රැක්කොත් භාවනාව නිසා මුදලක් ගන්නවා ජ්‍යොතිර්වේදය ගැන සඳහන් කරනකොට සමස්ත ලෝකයට වඩා අපි මේ ජ්‍යොතිර්වේදයේ ගත්තාට පස්සේ රටට යහපත් කාලයක් උදා වෙනවා. ඒ වගේම තමයි ඔබ යහපත් කාලයක් උදා වෙනවා කියලා යහපත් කෙනෙක් බලයට පත් කරන්න රාජා භවතු ධම්මිකෝ රජු දෙහැමි විය යුතුමයි අපි වැඩසටහන් අවසන් කරද්දී ප්‍රාර්ථනා කරනවා වන්දනා කරද්දී තුබෝය ගාතාව කියනවා රජු දෙහැමි කරන්න ඔබ
ඔබේ වටිනා ඡන්දයත් පාවිච්චි කරන්න. ජ්‍යොතිර්වේදයේ තුලින් අපි ඔබට මෙච්චර සේවාව සලසද්දී ඔබ තීන්දු තීරණ ගන්න නිවරදිව යහපත්. මෙන්න මේ ලග්න හිමියෝ, මේෂ ලග්න හිමියෝ ඔබට ඉදිරිය යහපත්. කටක ලග්න හිමියෝ ඔබට යහපත්. තුලා ලග්න හිමියෝ ඔබට ඉදිරිය යහපත්. සමහරක් වෙලාවට ඔබේ මම සඳහන් කර ලග්නය ජන්මපත්‍රය තුල තියෙනවා නම් යහපත් කියලා කියන්නේ විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම්. ඒ වගේම තමයි පතල් කර්මාන්තයේට රැකියාවකට බත ගහනවා නම් පරීක්ෂාවක් කරලා බලන්න ඔබේ ජන්මපත්‍රය අපල තිබුණොත් නම් යහපත් වෙන්නේ නැහැ ලග්නේ මෙහෙම කිව්වා කියලා ඒවට විකල්ප ගන්න ඔබේ යහපත උදා වේවි. වෙලාව YouTube නාලිකාව වෙනුවෙන් මේ අදහස් බෙදා හදා ගැනීම වෙනුවෙන් අදත් අපි ගෞරවනීය ස්තුතිය පිරිනමනවා පුසියන් කුලමේ සුමනරතන ආමඳුරවන්ට. ඉතින් අපි සමුගන්නවා, අපි ආයෙත් දවසක හමු වෙලා කතා කරමු. සුබ දවසක් ඔබට.